අධ්‍යාපන සම්බන්ධයෙන් බලධාරීන් ඉන්නේ මොකක් හරි වසංගතයේ මැත්තේ ඇද්දී මේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න කොහොමද පාසල් පවත්වාගෙන යන්න කොහොමද අධ්‍යාපන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්න කොහොම සම්බන්ධයෙන් තීන්දුව ගන්න එක රටවල් වැඩපිළිවෙල හදන්න මේ නිලධාරීන් ඉන්නේ නමුත් මේ නිලධාරීන්ට එහෙම වුණාවක් නැහැ කිසිම වැඩපිළිවෙලක් නැහැ අපි මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් අපි අන්තරේ විදිහට විශ්වවිද්‍යාල ආචාර්යවරු සමඟ සාකච්ඡා කළා ඒ වගේම වෘත්තීය සංස්ථාවන් සමඟ සාකච්ඡා කළා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා අධ්‍යාපන අමාත්‍යවරයාට ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාලන කොමිටු සභාව සහ අධ්‍යාපන සම්බන්ධයෙන් අනුකූල බලධාරීන්ට මෙහෙමයි මේ වසංගතයේ මැද්දේ ඔබලට මේ වැඩපිළිවෙලක් නැත්නම් අඳුන් මේකවත් ක්‍රියාත්මක කරන්න කියලා අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. තාමත් ඒ වැඩපිළිවෙලේ තිබුණු ක්‍රියාත්මක කිරීම සඳහා වූ එකදු ක්‍රියාමාර්ගයක් තාම අරගෙන නැහැ. මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න සහ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තමයි අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාලන කොමිටු සභාවට ආවේ. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාලන කොමිටු සභාවේ සභාපති රජ හිටියේ නැහැ. නමුත් අතිරේක ලේකම්වරයෙක් අපි ඒ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බාර දුන්නා. අපි හිතනවා මේ ආණ්ඩුවට උමනාවක් නැහැ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න. මොකද හේතුව මේක ආරම්භ කරොත් ආණ්ඩුවට තක්සේරුවක් තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ එළියට බහැලා මේ ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වෙනවා කියලා ආණ්ඩුවට තක්සේරුවක් තියෙනවා. ඒ නිසා තමයි මේ විශ්වවිද්‍යාල පද්ධතිය වහලා දාලා තියාගෙන ඉන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අරින්නේ නැත්නම් එහෙම නැත්නම් රජදාලා වැඩිලා හදන්නේ නැත්නම් අපි ඉදිරියේදී මහපාර සටන් කරලා හදි මේ රජදාලා විශ්වවිද්‍යාල විරුද්ධ කිරීම සම්බන්ධයෙන් අපි ගන්නවා ක්‍රියාමාර්ග උද්ඝෝෂණ කරන නියමිතයි. ඒ වගේම අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සහ අනතිර සේවකයන් සමඟ සාකච්ඡා කර කල්නුත් අවස්ථාවක් විශ්වවිද්‍යාල අඛණ්ඩව පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියට අපි සාකච්ඡා කරලා ඔවුන් සමඟ ඉදිරියලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ රජදාලා මැදිහත් වීම කරනවා. ඒ නිසා ඒවට අදාළවත් මුහුණ දෙන්න බලාගෙන ඉන්න. මොකද UGC ගේ සභාපතිවරයා මාධ්‍ය සම්දර්ශනය තිබ්බ කියලා මේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බෑ. මොකද ඒක රජදාලා වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගෙන්නන්නේ කොහොමද? නේවාසිකාගාර ලබා දෙන්නේ කොහොමද? දේශන ශාලාවල දුරස්ථභාවය තබාගෙන ඉදිරියට සිදු කරන්නේ කොහොමද සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ නිසා ඒ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තමයි ආවේ. ඒවට සාකච්ඡා වලට අවස්ථා නැහැ. මාධ්‍ය සම්දර්ශනම් විශ්වවිද්‍යාල ප්‍රතිපාලන කොමිටු සභාවේ සභාපතිරයා තියදී ඉන්නවා. ඒ නිසා මේක රදාලව මෙහෙමනම් මැදිහත් වෙන්නේ. අපි මේක රදාලව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා ඒවටත් මුහුණ දෙන්න බලාගෙන මේ සභාපතිවරයා සහ අධ්‍යාපන සම්බන්ධයෙන් බලධාරීන්ට මෙරටේ ආණ්ඩුවට ඒවට මුහුණ දෙන්න බලාගෙන ඉන්න කියලා අපි මෙරටේ පාලකයන්ට ඉතාම අවධාරණ යුතුව ප්‍රකාශ කරනවා.